කල උරුමය ලබා ගන්න සඳහා අපට පිහිට වූ මැනව මේ කිදේ බහස්දාත්මයන් සමග එකම දිව්‍ය ස්ථාන වැඩ සිටින්නාව රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් අපේ පියවරුන්ට රාත්‍රිය ගැන කල් තියා දන්වන ලදී එබැවින් තමන් විශ්වාස කළ පොරොන්දු වල ආකාරය දුටු විට ප්‍රීතියේ අප ඔබ වෙත හැඳවා ගැනීමෙහි ඔබ අප මහිමාන්විත කළසේක දෙහැමියගේ බැදිමත් දරුවෝ රහසින් පඳුරු ඔප්පු කළහ එබැවින් මේ දිව්‍යමය ගිරිසුමට ඔහු ඒකමතිව එකඟ වූහ දේව වාක්‍යයේය පිළිතුරු ගීය පිළිතුර සමිදානෝ තෝරා ගස්සෙනග ආසිරි ලද්දෝය අපේ පිහිටත් පලිහත් එතුමානෝය සමිදුනි ඔබ කෙරේ අපේ බලාපොරොත්තුව පිහිටු ලෙසම ඔබේ කරුණානුකාරය හල්ලෙලූයා හල්ලෙලූයා ස්වර්ගයටත් පොළවටත් පරමෝත්තම වන පියනන් වහන්ස දේවරාජ්‍යය පිළිබඳ අභිලාෂ සුතෙක් බාලයන්ට අනාවරණය කළෙහි ඔබ වහන්සේට තුති වේවා හල්ලෙලූයා राज्य නොපිරිහෙන වස්තුද ස්වර්ගෙහි ඔබට සපයා ගන්න. එෙහිදී ඒ වාට සොරුලන් නොවේ. කාවෝද නාස්ති නොකරත. ඒ මන්ද ඔබගේ වස්තු කොතනද ඔබගේ සිත එතනමයි. ඔබගේ ඉඟපටි වැඳ ගන්න පහඳ දල්වා තබා ගන්න. තම ස්වාමියා සරණ මංගල්‍යෙන් පසු පෙරලා වූ දොරට තට්ටු කළ වහාම දොර හරින වස් ඔහුගේ ඊම බල බලා සිටින මනුෂ්‍යයන් හා සමානව සිටිත් ස්වාමියා එනකල් දාසයන් අවදිව සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයෝ වාග්යවන්තයෝ ඇත්තෙන්ම මම ඔබට කියමි ඔහු තමගේ ඉඟපටිය බැඳ ඔවුන් කෑමට හිඳවා ඔවුන් උපස්ථාන කරන්නේ ඔහු දෙවන යාමේදී හෝ තුන්වෙනි යාමේදී හෝ අවුත් එලෙසම දකින්නේ නම් ඒ දාසයෝ වාග්යවන්තයෝ ඒ සොරා කොයි පැයේදී එන්නේ දැයි ගෙදර ස්වාමියා දැන සිටියේ නම් ඔහු නොනිදා හිඳ තමගේ ගේ විඳීමට ඉඩ නොදෙන බව දැනගා. එවැවින් ඔබත් සෝදානම්ව සිටි. මෙසේ කියන්නේ ඔබ බලාපොරොත්තු නොවන පැයකදී මනුෂ්‍ය පුත්‍රයාගේ වඥනසාරය. සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. स्वर्गीय जीवित वस्तु දෙවිලෙන් ප්‍රධාන කොට කතා කරා. උන්වහන්සේ ඒ ස්වර්ගීය වස්තු උත්සාහ කරනවා. මේක ඊ타මත්ම බරපතල වරදක්. අපේ ජීවිතේ අපිට ගොඩනගා ගන්න තියෙන ප්‍රධාන වස්තුන් කෙරෙහි අපි අවධානය නැති වෙනවා.
जीवत्म उत्साह हेम विलाम अन पत्र हितल बला जीवित।